සියලුම සාදරයෙන් පිළිගන්නවා SL Genius TV YouTube channel එකට. මේ දිනවල බොහෝ කතා බහ ලක්වන කරුණක් තමයි සයිබර් අපරාධයක් වන පෞද්ගලික ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම. Social media තුල නර්තනයෙන් ප්‍රසිද්ධව සිටින නියුන් ගැහුණු ළමුන් දෙදෙනෙකුගේ එක් වීඩියෝ මේ දිනවල social media තුල හුවමාරු වෙනවා. මේ විදිහට ඔබේ පෞද්ගලික ෆොටෝ එකක් හෝ වීඩියෝ එකක් වෙනත් කෙනෙක් අතර යන සුලභම විදිහක් තමයි ඔබේ කැමැත්තෙන් ඔබ වෙනත් කෙනෙකුට යවපු ෆොටෝ එකක් හෝ වීඩියෝ එකක් ඔබ පසු කාලීනව සමාජගත කිරීම. නැතිනම් ඔබ නොදැනුවත්වම ඔබේ ෆොටෝ එකක් හෝ වෙනත් පාර්ශ්වයක් විසින් ලබාගෙන සමාජගත කිරීම. මේ විදිහට වෙනත් පාර්ශ්වයක් විසින් ඔබේ ෆොටෝ එකක් හෝ වීඩියෝ එකක් ලබාගෙන ප්‍රධාන තැනක් තමයි ඔයාගේ ෆෝන් එක රිපෙයාර් කරගන්න ඔයා වෙන ෆෝන් ෂොප් වලට ෆෝන් එක දෙන විට. ඔයාගේ ෆෝන් එකේ අවුරුදු ගණනකට කලින් ඔයා ළඟ තිබ්බ ඩිලීට් කරපු ෆොටෝ එකක් හෝ වීඩියෝ එකක් වුණත් මේ විදිහට ෆෝන් ෂොප් වල අයට නැවත ලබා ගන්න පුළුවන්. මේක නිසා නාදුණු හැමතැනින්ම ෆෝන් රිපෙයාර් කරගන්න නැතුව විශ්වාසවන්ත දන්නගෙන තැනකින් විතරක් ෆෝන් එක රිපෙයාර් කරගන්න හැම විටම උත්සාහ කරගන්න ඕනේ. මේ තරුණයන් දෙදෙනා කියන විදිහට මේ වීඩියෝ එකේ AI තාක්ෂණයෙන් ඔවුන්ට අපහසු වෙන විදිහට එඩිට් කරපු වීඩියෝ එකක්. මේ ගැන ඔබේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ අවස්ථාවකට ඔබට මුණ පාන්නට සිද්ධුනොත් ඔබ මොකද කරන්න ඕනේ? ඔයාට පුළුවන් මුලින්ම මේ ගැන ළඟමැති පොලිසියකට ගිහින් පැමිණිල්ලක් දාන්න. නැතිනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇති සයිබර් අපරාධ ඒකකයට ගොස් පැමිණිල්ලක් දාන්න. මෙමගින් ඔබට අනිවාර්යයෙන්ම සාධාරණයක් වගේම අපරාධකරුට දඬුවම් ලබා දෙන්නත් පුළුවන් වෙනවා. ඔයා මේ දෙකම යන්න අකමැති නම් ඔයාට පුළුවන් කොළඹ බණ්ඩාරනායක සමන්තරණ ශාලාවේ පිහිටලා තියෙන සර්ට් ආයතනයේ ගොස් මේ ගැන පැමිණිල්ලක් දාන්න. මේ විදිහට පැමිණිල්ලක් කිරීමෙන් ඔබේ ෆොටෝ වීඩියෝ සමාජ ජාල වලින් ඉවත් කරන්නත් අදාළ පුද්ගලයා සොයාගෙන ධන නිධි සංග්‍රහයේ 286 සිට 288 දක්වා වගන්තු වෙන තියෙන විදිහට මේ වන නීති වලට අදාළව ඒ පුද්ගලයාට දඬුවම් පමුණුනත් මේ මගින් හැකියාව ලැබෙනවා. මේක නිසා කවදාවත් මේ බොරුවට නම් රැවටෙන්න එපා. අදගෙන වීඩියෝ හොඳයි නම් වීඩියෝ ලයික් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ඊටමත් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම channel එක subscribe කරලා එකතු වෙන්න. මේ වගේ අලුත් වීඩියෝ කෙනෙක් මිනිම ළඟදිම දවසක හම්බ වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.